ේ බලන්නඩද අපිහනං අංක හය ප්‍රශ්නය ඒක දීරතියනට තරුවටාවත් දීර තියෙනවා. අහන තරවටාව දී රහනවා මෙම තරුරටාව කුමක්ද කියලා ඔගොල්ල හොඳට පැහැදිලි අහස දකිින් පුළුවන් දවසක රෑට යඩ එළියට ගිහිම් බලන්න ක වහස දයා හොඳට බලපුහම අපිට අහසය තරු තියෙනවා දස් ගානක්. ඒ අතරි අපිට පේනවා මේ තරුවල එකක රටා හැදිල තියෙනවා තැම්ම අපි රටා අඳුරන් නැති වනාට තරු රටාවලින්ගු එක තුවෙලා රටා ොඩක් හදර තිනවා ඒ අතර මේ ටාකිවම ජාරතියන්නේ. මහබල්ලා දඩයක්කාරයා මහාවලසා තවින අතුර හද්දින්නත් තරුව ගෝනුස්සා ඔය වගේ ගරායන් එහෙම තවරටා ගොඩාක් තියෙනවා. ද යාට මේක අහස ගිහිල්ල එක පාඩුවට පේනෙ නෑ. මේක අපේරට හොඳරනම් බලාගන්ඩ අධ්‍යනයක් කරනක් චඩෝන ග්‍රහලො කාාරකට. කියම් පස්සේ. අපිට පෙන්නවා තරට සියලුම දේවල් ග්‍රහලු කාර මේ සැබෑ අහසක් මවල හිටන් අපිට පෙන්වා සජීවීව බලාගන්න අප කියන්න ඕන ්‍රහලුකාාරය. ඒක යම්පසේ ම මේ කියපු තරට ඔක්කොමට පේනවා එක එක. එතකොටට මේ රටාවට අපි කියන්නේ මහා බල්ල කිය මේ බල්ලය වුගේ හැඩයක්ක්වා අග තමයික පෙන්නේ මේමේ ඔක්කොම තියෙන්න මේ තරු මේ ඉරිගහලා තියෙන්නේ මේ තරටික යාකරගන්නද මේ ඉරි මෙහෙම පේනිිනෑ අහසේ ඒක තියනම ර විතරයි පේෙ. රටවටමඟ රයාලට පැදිලි කරනතාම මේ දාලා තියන එකතු කර තියෙන්නේ නැත්තන් එක සාමාන්‍යෙන් තරුව හැඩට තමයි තියෙන්. ඉතින් ඒනිසා මේක උත්තර එන්නේ මහබල්ලා තරු රටාව බලන්ට පුතේ හත්තනි ප්‍රශ්නයටට අපිියමුූ ප්‍රශ්නය හලතින අපේ රටේ වැඩිම වර්ෂාපත්තනයක් ලැබෙන නගරයකි. එක උත්තරදිල තියෙනවා පුත්තලම මන්නන්නාරම, නෝර එලි වර්ෂ පතනය කියන්නේ වර්සාාව වැටීම පතනය තේරුම වැට ොහයකයි. එතකොට අපි මේ වර්සාාමයින මිලිමීට ලලින්. එහෙම ගත්තම් පස්සේ ලංකාව පුරාම ඒකාකාරී වර්සාාපතනයක් හැපතන වැටන්නේෙ නෑ සමහර ප්‍රදේශලට අඩුවර්සාාපතනයක් සමහරතන් වලට වැඩි වර්ශාපන න ලැබෙන්නේ ඔයාලෙක දැනෙන තියෙන්නවන අපිඉත දලවසය අපේ ගත්තම් පපද ශ්‍රී ංකාවේ හඩ හෙම ගත්තහම? රුවක් ොහොම ගත්තම් පස්සේ අපි මේ හරි දානා මධ්‍ය කඳුකරය. අපි එතුකු මේ හරිය තියෙනවා අපි මන්නන්නආර්ම. අපි මේ හරියට දානවා පුද්ගලම් එතකොට මේ හරිිය තමයි අපේ දලවසේ නුවර එලිය තින්. එතකොට ඔයාලා දන්නවා ශ්‍රී ලංකාවට වැඩිමිවර්සා පතනයක් ලැබෙන්නේ අපේ තියෙනවා දෙකක් එකක් තමා ඊසානදික මෝසන්සුලං හා නිර්තික මෝසන්සුලක්. ඒනකොට? මේ ඔයාලට පසුවර ඇද ගත්තෙනවා. මෙහෙ තියෙන්නේ බෙන්ගාලි බොක්ක මේ හරි මේ බෙන්ගාල බොක්ක හරහා හුරං හමනකොට එන්නේ ජලවාස් ප්‍රමාණය ඉතාම අඩු ප්‍රමාණයක්. ඉන් පස්සෙ වෙන්නේ මෙ ඇවිල්ල මේ වර්ෂාපතනය ආපුහාම සුලං ආපුහාම මෙ බාධකන කැ කදු නෑ මෙහ පේ නොක්ුම තැන බිතති නු්‍රාධක කොන් රොපැත්ත. එතකොට මෙහ ඇවිල්ල බාදක නැතුවන් පස්සේ. මෙහාහට එ ජලවාස් ප්‍රමාණය අඩු හින්දත් මෙහි අවුරුද්ධකට අඩු ප්‍රමාණයතා වර්සාාව ලැබෙන්. හැබැයි මෙහැතියෙන්නේ ඉන්දියන්සාගර ලොකූ සාගර තලයක් පසුකරගන එන්නේ ලැබෙන ජලවා ප්‍රමාණය මෙහ වැඩි ඉන් පස ගොල දන්නවා මධ්‍යය කඳු කරේ මෙහෙ තමයි කඳු වල තියෙන්. එතකොට මොකොද වෙන්නේ මෙහන් ගිහිල්ල හිටන් මේ මධ්‍ය කඳු කරේ තින කඳුුව එක් මෙම හැ්පුනම්න් පස්සේ ජලවාත් සහිත වාතේ ඔක්කෝමටක මකොදන හාහට පසිත වෙන. එතකොට අවුරුද්ධේ වැඩි කාලයක් ුවර එලෙ ප්‍රදේශයට වර්සාාපතනය වැඩිපුර වැටෙන්නේ හේතුව ඒක. එනිසා උත්තර එඩෝනෑ නුවර එළිය මේ මන්නර මහා පුත්තලම කියන ප්‍රදේශවලට අවුරුද්ධය වැඩිකාලයක සාධනය වර්සාාපතනයක් ලැබෙන්නේ නෑ ඉතාම අඩු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ